ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමුවීම ගැන මට ගොඩාක්ම සතුටුයි. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ මුස්ලිම් අපේ ගෙවල්වල හදන විදිහටම තක්කඩි කොහොමද හදාගන්නේ කියලා. මුස්ලිම් ගෙවල්වල ගොඩාක්ම විශේෂම කෑමක් තමයි මේ තක්කඩි. ඒ වගේම සිංහල යාළුවොත් ගොඩාක්ම කන්න ආසම කෑමක්. ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තියෙන්නේ ගොඩාක්ම ලේසියම අඩුම අමුද්‍රව්‍ය වලින් හදාගන්නට පුළුවන් තක්කඩි රෙසිපි එකක්. අද මම මේ තක්කඩි එක හදාගන්න මටන් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට චිකන් වලටත් මේ රෙසිපි එකම පාවිච්චි කරගන්නට පුළුවන්. මේකට දාලා තියෙන අමුද්‍රව්‍ය ප්‍රමාණයටම අරගෙන මටන් වෙනුවට චිකන් අරගෙන මේ විදිහටම තක්කඩි හදලා බලන්න. ඇත්තටම ගොඩක්ම රසයි. ඒ වගේම ගොඩක්ම අඩුම කාලයක් තුළ හදාගන්නටත් පුළුවන් මේක අපිට. ඉස්සෙල්ලාම මං කෙරුවේ තක්කඩි වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික ලෑස්ති කරගත්ත එක. මං අද තක්කඩි හදාගත්තේ පිටිග්‍රෑම් 250කට. පිටිග්‍රෑම් 250කට මං ලුණු ගෙඩි 3ක් කරගත්තා. ඒ වගේම තක්කාලි ගෙඩි 3ක් කරගත්තා. ඒ වගේම ජින්ජර් ගාලික් පේස්ට් ටිකක් හදාගත්තා. තව ඕමිරස් කරල් දෙතුනකුත් අරගත්තා. තව අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය දෙයක් තමයි අලගෙඩි දෙකක් වගේ. ඉතින් මට මේ වීඩියෝ එකේ ඒක ෂූට් කරගන්න බැරි වුණා. අන්තිම හරියදී තමයි මං අලගෙඩි ටික කපලා අරගත්තේ. තව මිරිස් කුඩු, කහ කුඩු 3-5 කුඩු අරගත්තා. මං පිටිග්‍රෑම් 250 කරගත්ත නිසා මං මෙතන මටන් ග්‍රෑම් 250 කරගෙන තියෙන්නේ. ඉස්සෙල්ලාම මම තක්කඩි වලට අවශ්‍ය කරන කරි එක හදාගන්නට යන්නේ. ඒකට මම මේ වගේ වාජනයක් ලිපේ තියලා රත් කරගෙන ඒකට තෙල් ටිකක් එකතු කරගත්තා. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට ආබ හැන්දක් එකතු කරගන්නවා. අබ ටික පිපුරුනාට පස්සේ මං ලුණු ගෙඩියක භාගයක් ඒකට එකතු කරගන්නවා. ලිපේ ගින්දර අඩුවෙන්ම තියාගෙන මං ලුණු ටික රන්වන් පාට වෙනකම් බෙදලා අරගන්නවා. එකතු කරගත්ත ලුණු ටික රන්වන් පාට වුණාට පස්සේ මං ඒකට ජින්ජර් ගාලික් පේස්ට් මේ සෙහෙන්දක් එකතු කරගන්නවා. ජින්ජර් ගාලික් පේස්ට් වල සුවඳ යනකම් මම පොඩි වෙලාවක් එක විදිහටම කලවම් කරගෙන ජින්ජර් ගාලික් පේස්ට් එකේ සුවඳ ගියාට පස්සේ මම ඒකට හොඳට සෝදලා අරගත්ත මටන් ටික එකතු කරගන්නවා. මටන් ටික එකතු කරගෙන ආයෙත් හොඳට කලවම් කරගන්නවා. මටන් ටික හොඳට කලවම් කරගත්තට පස්සේ මම ඒකට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්නවා. ලුණු කුඩු ටිකත් එකතු කරගෙන ආයෙත් විනාඩියක් වගේ මම හොඳට කලවම් කරලා ඒ තෙල් වලින්ම මටන් ටික හොඳට තැම්බෙන්න තියාගන්නවා. විනාඩි 5ක් වගේ වේලාවක් අඩු ගින්දරෙන් මේ විදිහට තැම්බගන්නට ඕනේ. මටන් ටික මේ ගානට තැම්මුණාට පස්සේ ඒකෙන් වතුර ටිකක් අයින් වෙගෙන එන එක අපිට බලාගන්නට පුළුවන්. ඒ වෙලාවේදී හීනට කපාගත්ත ලුණු ගෙඩි 3ක් එකතු කරගන්නවා. ඒ වගේම හීනට කපාගත්ත තක්කාලි ගෙඩි 3කුත් එකතු කරගන්නවා. ඒ වගේම ඕමිරස් කරල් 3කුත් එකතු කරගෙන චූටි කැලේ වලට කපාගත්තු අලගෙඩි 2කුත් මම එකතු කරගන්නවා. මෙතන අල එකතු කරගන්න හේතුව තමයි තක්කඩි එකේ කරි එක ගොඩක්ම තික්කකට එන්න ඕන නිසා. අපිට කැමති නම් අර ටික තැම්බලා අරගෙන ඒක පේස්ට් එකක් විදිහට මෑෂ් කරගෙන එකතු කරගන්නට පුළුවන්. මම මේ විදිහට තමයි හැමදාම වගේ එකතු කරගන්නේ. ඊට පස්සේ මම මිරිස් කුඩු තේ හැඳි 2ක් එකතු කරගන්නවා. ඒ වගේම 3-5 කුඩු තේ හැඳි 2ක් එකතු කරගන්නවා. තව කහ කුඩු තේ හැඳක් එකතු කරගන්නවා. ඉතින් ඒ විදිහට ස්පයිසස් ටික එකතු කරගෙන මම ආයෙත් හොඳට විනාඩියක් වගේ කලවම් කරලා අරගන්නවා. ඒ විදිහට කලවම් කරලා අරගත්තට පස්සේ මම මෙතනදී වතුර එකතු කරගන්නවා. වතුර ටිකක් වෙඩියෙන්ම එකතු කරගන්නට ඕනේ. ඒකට හේතුව තමයි තක්කඩි වලට අපි හදාගන්න ඒ කියන්නේ අනලා අරගෙන පිටිගොල් ටික මේකෙමයි තම්බලා අරගන්නට ඕනේ. ඒ නිසා වතුර ටිකක් වෙඩියෙන්ම එකතු කරගන්නට ඕනේ. ඉතින් වතුර ටික එකතු කරගෙන ඒක එහෙම බොයිල් වෙන්න මම වහලා තියාගන්නවා.
මටන් ටික ගානට තැම්බෙලා එනකම් මම පිටි ටික අනාගන්නට යන්නේ. අද මං අරගත්තේ පාන් පිටි ග්‍රෑම් 250ක්. ඉතින් මේකෙන් ගොඩක් තක්කඩි හදාගන්නට පුළුවන්. ඉතින් ඉස්සෙල්ලා මම පිටි ටික මේ විදිහට හැලලා අරගත්තට පස්සේ මං ඒකට අවශ්‍ය කරන ලුණු කුඩු ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මද රසනත් එක්ක වතුර ටිකින් ටික එකතු කරගෙන රොටි වලට හදාගන්නා වගේ පිටි ටික කනාගන්නට ඕන. අපේ ගෙදර තක්කඩි හදාගෙනව නම් පිටි අනාගන්නේ මෙන්න මේ විදිහටයි. ඒ වුණාට මම ගොඩක් තැන්වල දැකලා තියෙනවා අපි හදාගන්න මටන් ග්‍රේවි එකේ ග්‍රේවි ටිකක් අරගෙන මේකට එකතු කරගෙන, ඒ කියන්නේ පිටි වලට එකතු කරගෙන ඒකෙන්ම පිටි ටික අනාගන්නවා. ඉතින් මෙතකල් නම් මම මේ විදිහට ට්‍රයි කරලා බලන්නේ නැහැ. ඒ වුණාට අපේ ගෙදර අපි හදන විදිහටමයි ඔයාලත් එක්ක අද මම ෂෙයා කරගන්නේ. ඉතින් මේ ගානට රොටි වලට පිටි අනාගන්න පදමටම මම පිටි ටික අනලා අරගන්නවා. ඊට පස්සේ චූටි චූටි ගුලි හදාගෙන ඇඟිල්ලෙන් මෙද හරියට මේ වගේ තද කරගන්න අරගෙනට ඕන. ඒ වගේ පිටිගුලියේ මෙද හරියේ තුනි කරගන්නට හේතුව තමයි තක්කඩි වල හැමතැනම වගේ එකම ගානට තැම්බලා අරගෙන යන නිසා. ඉතින් මේ වගේ චුටි චුටි ගුලි අරගෙන මම ඒ ටික ඔක්කොම හදලා තියාගන්නවා. තක්කඩි හදනකොට පුළුවන් තරම් චූටියටම ගුලි ටික හදාගන්න. මේක තැම්බලා එනකොට ඩබල් සයිස් වෙනවා. ඒ නිසා චූටියටම ගුලි ටිකක් හදාගෙන තක්කඩි ටික හදලා බලන. එතරම් ගොඩක්ම රසට ඒවි. සාමාන්‍යයෙන් ලොකු ප්‍රමාණයකට තක්කඩි හදාගන්නව නම්, ඒ කියන්නේ ග්‍රෑම් 500ක් කිලෝ එකක් වගේ හදාගන්නව නම් ඒ විදිහට තුනි කරලම තියාගෙන ග්‍රේවි වලට එකතු කරගන්න. මං එදා දවසේ පිටි ග්‍රෑම් 250කට තක්කඩි හදාගත්ත නිසා මං ග්‍රේවි වලට ඒ වෙලාවේදීම ගුල් ටික හදාගෙන එකතු කරගත්තා. ඔයාලට පෙන්වන්න ඕන නිසා තමයි මං කලින්ම පිටි ගුලි කිහිපයක්ම හදන විදිහ වෙනමම පෙන්වුවේ. අපේ ගෙදරත් ලොකු ප්‍රමාණයකට හදාගන්නව නම් මායම්මයි එකතු වෙලා ගුලි ටික කලින්ම හදලා තියාගන්නවා. ඊට පස්සේ තමයි ග්‍රේවි වලට එකතු කරගන්නේ. ඉතින් එදා දවසේ පොඩි ප්‍රමාණයකට හදාගත්ත නිසාමයි ඒ වෙලාවේදීම මේ විදිහට ගුලි ටික හදලා ග්‍රේවි වලට එකතු කරගන්නේ. ඒ වගේම තවත් දෙයක් තමයි ඔයාලා පොඩි ප්‍රමාණයකට තක්කඩි හදනවා නම් ඒ වෙලාවේදීම මේ විදිහට ගුලි ටික හදාගෙන ග්‍රේවි වලට එකතු කරගන්නවා නම් ගින්දර අඩුවෙන්ම තියලා ග්‍රේවි වලට එකතු කරගන්න. එහෙමත් නැත්නම් ගින්දර ටික ඕෆ් කරගෙනම ග්‍රේවි වලට එකතු කරගන්න. ඒ විදිහට ගුලි ටිකින් ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ ආයෙත් ගුලි ටිකක් එකතු කරගන්නවා. එකපාරින්ම ගුලි ටික ඔක්කොම එකින් එක උඩ එකතු කරගන්නට එපා. ඒ විදිහට එකතු කරගන්නකොට එකින් එක ඇලවෙන්න බලනවා. ඒ නිසා ටිකක් එකතු කරගෙන හොඳට කලවම් කරලා ආයෙත් එකතු කරගන්න. ආයෙත් එකතු කරගෙන ආයෙත් පොඩ්ඩක් කලවම් කරලා අරගන්න. ඉතින් ඒ විදිහට පිටිගුල් ටික ඔක්කොම හදලා එකතු කරගත්තට පස්සේ මම ඒක හැමම විනාඩි 5ක් වගේ වේලාවක් තැම්බෙන්න තියාගන්නවා. විනාඩි 5ක් වගේ වේලාවක් අඩගින්දරෙන්ම තැම්මුණාට පස්සේ තක්කඩි ටික මේ ආකාරයට තමයි අපිට හදලා අරගන්නට පුළුවන් වෙන්නේ. අපිට මේ තක්කඩි එක උදේ කෑමකට එහෙමත් නැත්නම් රෑ කෑමකට වුණත් අරගෙනට පුළුවන්. ඒ වගේම මේක පොඩි අය වුණත් ලොකු අය වුණත් ගොඩක්ම ආසාවෙන් කන්නම කෑම ජාතියක්. ඉතින් ඒ වගේම ගොඩක්ම ලේසියෙන්ම ගොඩක්ම අඩුම වේලාවකින් හදාගන්නට පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මේක ට්‍රයි කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකේ මාත් එක්ක ෂෙයා කරගන්න.
ඉතින් මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් ඔයාලා හැමෝම හමු වෙන්න සුබ දවසක් පරිස්සමින් ඉන්න.